සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද මිලියන 19 ඉක්මවා ගියා. ඒව සංගත ව්‍යාප්තියත් සමග ලෝකයේම මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින්. ඒ අනුව ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුලදී නව කොවිඩ් ආසාදිතයන් 4,2110ක් වාර්තා වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නව මරණ 3,522ක් වාර්තා වුණේ ඒ රට සමස්ත මරණ සංඛ්‍යාව 2,11,835ක් දක්වා ඉහළ දමමින්. එලෙස ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින්නේ සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තා වෙමින්. මේවන විට පවතින කොවිඩ් දෙවැනි රැල්ලේ රුදුරු බව සියල්ලන්ම මවිතයට පත් කර ඇති බවයි ඉන්දිය රජයේ නිවේදනය කර ඇත්තේ. ලොව දිවැනියට වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාව වැනි රාජ්‍යක උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ ඒ රට රෝහල් තුල දැඩි සත්කාර ඇඳන් සායනික ඔක්සිජන් සහ අත්‍යවශ්‍ය ඖෂධ සියල්ලේම පවතින්නේ දැඩි හිඟයක්. මෙම තත්ත්වය යටතේ ඒ රට සෞඛ්‍ය සේවා සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටී ඇති බවයි ඒ රට මාධ්‍ය වාර්තා කළේ. ඒ රට සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉන්දියාවේ කොවිඩ් උපරිමය තවත් සති 3කින් පමණ අපේක්ෂා කළ හැකි බවයි. මේ අතර රුසියාවේ සිට වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානා දෙකක් ඉන්දියාවට පැමිණ තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍යයේ සිට ඔක්සිජන් ඇතුළු වෛද්‍ය ආධාර රැගත් තුන්වන නෞකාවද අද උදෑසන ඉන්දියාවට ළඟා වී තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ ඊට අමතරව රුමේනියාවෙන් සහ අයර්ලන්තයෙන්ද ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය ආධාර ලැබී ඇති බවයි. කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවට ලැබෙන මානුෂීය ආධාර තවමත් එරට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙතර මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතමවක් තම නිවස තුල මියගොස් ඇති අතර ඇගේ අවුරුදු 1 මාස 6ක් වයස ඇති කුඩා දරුවා සිය මවගේ මృతදේහය අසල දින දෙකක කාලයක් ගත කළ ශෝකජනක පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මියගිය කාන්තාවට කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඇගේ දරුවාටද කොවිඩ් ආසාදිත බවට පවතින සැකය මත එම දරුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිවෙකු හෝ කටයුතු කර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එරට පොලිසිය මැදිහත්ව එම දරුවා මුදාගෙන තිබෙනවා. මෙතර ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතට පසුව කොවිඩ් 19 වෛරසයට එරෙහිව වඩාත් සාර්ථක එන්නතක් ලෙස සැලකෙන මොඩර්නා එන්නතද හදිසි භාවිතය සඳහා වළංගු කරන ලද එන්නත් ලයිස්තුවට එකතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මොඩර්නා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ් 19 මර්ධන එන්නත් අතර හදිසි භාවිත අනුමැතිය ලබාගත් පස්වෙනි එන්නත බවයි එම සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන ක්‍රියාවලිය යටතේ සිදු කෙරෙන එක කරුණක් වන්නේ නිෂ්පාදනය සිදු කෙරෙන ආකාරය සමාලෝචනය කිරීම බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් මාධ්‍ය අමතමින් සඳහන් කළේ. මේ අතර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අතින් ලොව දෙවන ස්ථානයේ සහ මරණ අතින් දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 104 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2,870ක්. බ්‍රසීල සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ මාර්තු සහ අප්‍රේල් දෙමාසයේ දින 37ක් තුල පමණක් කොවිඩ් ආසාදිතයන් ලක්ෂයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මන්දගාමී එන්නත් කරන වැඩසටහන සහ ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ කොවිඩ් මර්ධනය සඳහා වූ දුර්වල ක්‍රියාපිළිවෙල නිසා එරට වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රට වසා දැමීම හෝ මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිල්ලක් නොදක්වන ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ රට වසා දැමුව හොත් ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවනු ඇති බවයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.